वेलकम के लिए करना बंद डायरी दिन के नाम तेरे के लिए बंद और सब्सक्राइब करने तक दम सब्सक्राइब करना बेल लाइक करने क्लिक करो तमाई वो यार डर मंदान वीडियो ये बेल एम बड़ा करने बुलाएंगे ना नोटिफिकेशन है करने यही ना जंगल वीडियो और तो दाह जीवात तेरे ने पुलवा औषध तीनों के लिए वो अब विश्वास करना यह मां औषध लांकावे तीन हमा කියලා අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් එක්ක ඔහු නමින් දිලිප හේරත් සාමාන්‍යයෙන් ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවා ඔහු ඒ වෘක්ෂයක් දැකලා තියෙනවා එහෙනම් ඔහු එක්ක අපි කතා කරලා බලමු මොකද්ද මේ අවුරුදු 1000 ජීවත් වෙන්න පුළුවන් ශාකය කියලා ආයිබන් දිලිප මහත්තයා හරි ඔබ මං කිව්ව කතාව පටන් ගන්න කලින් අවුරුදු 1000ක් ජීවත් වෙන්න පුළුවන් වෘක්ෂයක් තියෙනවා කියලා මේ පිළිබඳව තමයි කතා කරන්නේ ඒ වගේම තමයි මේක පිළිගන්න එක නොපිළිගන්න එක ඔබේ මතය මේක අර අපි කියලා කතාවක් තියෙනවානේ කොච්චර තේරුම් කරලා දෙන්න හදුවත් පිළිගන්න නැති කෙනා පිළිගන්නේ නැහැ කියලා ඒ හින්දා අපි කතාව මෙහෙම පටන් ගන්න මම එක මොකද ශාකේ නම මම කතාව මෙහෙම පටන් ගත්තොත් ඔබම කිව්වා මේ කතාව පිළිගන්න එක නොපිළිගන්න එක ඔබේ වැඩක් ඔව් මේක සමාජයට දෙන එක අපේ වැඩක් ඒ හින්දා මේ ශාකේ නම කියන්න කලින් මම මුලින්ම කියන්න මේක मट मेतुमे यूट्यूब चैनल के जनता विधा दें हितने अपे कौर हरी मुनमर दिया करपुहा ऐदे पागल पोड़कर्णुभक्कीदान सिरतप्ति पिटराट कौर हरी मुनमर दिया करो एक अनिवार्यनाट अपे रटे इन तरुण प्रजाव दें अपेकमट अपे हेलकमट बहुम आदर कर्म एक सतुट पोड़ी सपोर्ट दिंडोगेत मटने दिंड हिंदी मम क्यूत् मे शाक वसर दाहक अदयन सामान्य मनुष्युट उना ये शाके पादिचिकर අනිවාර්යෙන්ම වසර දහසක් ජීවත් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඕම කියනකොට මිනිස්සුන් දිනා යනවා ඇති හැබැයි ඇත්ත මේක ලංකාවේ එහෙම අපේ පුරාණ වැසියෝ එහෙම ඉඳලා දිනා ඔබේ කතාව විස්තර කරගෙන යන්න දීර්ඝාෂ ලැබුවක් කියලා කියන්නේ මෙන්න මේ කතාව ඒ කියන්නේ අවුරුදු 1000ක් මිනිස්සෙක් ජීවත් වෙනවා අද ආයුෂ අවුරුදු 80ත් 65ත් ඒ වගේ අතර ආයුෂ ප්‍රමාණයකට දෝලණය වෙනවා එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය ගත්තොත් එහෙම අවුරුදු 120යි. එතකොට මේ ආයුෂ කොච්චර ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවද? අවුරුදු දැනට 2500ක් ඊට එහාත් ගිහිල්ලා තිබෙනවා. එතකොට අවුරුදු ප්‍රමාණයක් ඒ කාලවලදී අඩු වෙනවා. මෙතෙන්දි ගත්තොත් දැන් අද ඉන්න තරුණ පුද්ගලයෙකුට මේ ශාකය පාවිච්චි කරලා වසර 1000ක් ජීවත් වෙන්න පුළුවන්. මේක ඍජුවම නෑකම් කියන්නේ මහා රාවණ රජතුමාගේ කතා පුවතට ඒකට හේතුව තමයි මෙම ශාකය පිහිටලා තිබෙන්නේ මහා රාවණා රජතුමා සූර්ය නමස්කාරය කරපු එක් ස්ථානයක තමයි තැන කියන්නේපා අපේ ලංකාවේ මිනිසුන්ගේ පුරුද්දක් තියෙනවා අනිවාර්යයෙන්ම තැන කිව්වම එතෙන්ට ගිහිල්ලා මොකද්ද මේක වෙන්නේ මෙහෙම හොයලා විනාශ කරලා දාලා එන්නේ ගොඩක් දැන් එහෙම වුණා ලංකාවේ ඒ නිසා තැන කියන්න ඕනේ නැහැ ඔබ කතාව කරගෙන යන්න ඉස්සරහට අනිවාර්යයෙන්ම තිවංග මහත්මයා මේ ශාකයේ නම देवश्री मेम शाकय तिबेन स्वरूप किम मेम शाकय सामान्य विशाल वृक्ष मे वृक्ष पवती अतु हतरा संपूर्ण गहाटम अतु हतरा बेदिल अतु हतरा बेदिल एक अतु हतरा बेदिल बेन्ने प्रधान दिशा वर्ट एक उत्तर दकुन नगिन बसना बसना मे अतु हतर තියෙන ශාකයේ වටේ පිටාවේ තිබෙනා වූ ශාක එම ශාකයට නැමිලා තියෙනවා
ගෙන ආරක්ෂාවක් විදිහට ඔව් අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් විදිහට වටේ තිබෙන ශාක ඔක්කොම ඒ ශාකිර නැමිලා තියන්නේ අනිත් කාරණය මේවා කොච්චර අපි කිව්වත් ඒවට මුකුත් හානියක් කරන්න බෑ මොකද අදෘශ්‍යමාන බලවේග ඒවත් තවම අද වෙනකොට මෙච්චර කාලයක් මේව ආරක්ෂා වෙලා පැවතිලා තියෙන්නේ ඒ හේතුව අනිවාර්යයෙන්ම ඒ හින්දා තමයි මම මේක බය නැතුව කියන්නෙත් අද මෙතන කිසි කෙනෙකුට ඒවට හානියක් කරන්න බෑ මොකද හෙළගම දන්න මිනිසෙකුට විතරයි ඒක එතෙන්ද ගිහිල්ලා වුණත් බලන්න උනත් පුළුවන් නේ අපේ මිනිහෙකුට විතරයි මේ ශාකය අතු හතරක් බෙදලා තියෙනවා කියලා මම කිව්වා ඒ ශාකයේ නැගෙනහිර දිශාවෙන් අත්ෙන් සාමාන්‍ය අත්තක් කඩපුවාම ඒ ශාකේ කිරි වැක්කෙනවා ඒ කිරි තමයි ඖෂධයක් විතර ගන්න කියලා කියන්නේ මේ ශාකයේ කිරි අරන් මේ ශාකයේ කිරි අධික විස සහිතයි අධික විස සහිතයි මේ ශාකයේ කිරි අරන් මේ විස අයින් කරන්න ඕනේ අයින් කරලා තමයි අපි භාවිත කරගන්න ඕනේ ඒක සාමාන්‍ය විදිහට අයින් කරන්න බෑනේ බෑ සාමාන්‍ය විදිහට අයින් කරන්න බෑ අනිවාර්යයෙන් ඒ මේ දේ එල ක්‍රමයටමයි කරන්න ඕනේ මේ විස අයින් කරන ක්‍රමේ පටහිර ක්‍රමයටවත් ආයුර්වේද ක්‍රමයටවත් මේක කරන්න බෑ ඔබතුමා දන්නවා ඇති ඔව් අපේ ආයුර්වේදයේ ගොඩක් දුරට ලංකාවට ආවා කියන්නේ ඉන්දියාවෙන් ඔව් අනිවාර්යයෙන් මේ කියන්නේ ඉන්දියාවේ ක්‍රමයට මේක කරන්න බෑ කරන්න බෑ මොකද ආයුර්වේද ඉන්දියාවේ වෙන රටකනේ එතකොට පටහිර ක්‍රමය හැදිලා තියෙන්නේ රෝග ලක්ෂණයට විතරයි බෙහෙත් කරන්න ආයුර්වේද ක්‍රමය හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන්ගේ උපිත වෙීමේ හැදින්නා වූ ලෙඩ රෝග වලට තමයි ආයුර්වේද බෙහෙත් කරන්නේ නමුත් එල ක්‍රමය කරන්නේ උෂ්ණ සහ ශීත වෙනස් වීම තුළ රෝගයක් හට ගන්න නම් ඒ රෝගෙට බෙහෙත් කිරීමක් විදියට එතකොට බෙහෙත් ක්‍රමේ නැත්තම් එල ක්‍රමේ අනුව තමයි මේ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ එතකොට මේ ශාකයේ මම කතා වඩා මාර්ගය මම කිව්වා මට කලින් කතාව පටන් ගන්න කලින් මේ ශාකයේ එක එක අතු වල එක එක බලපෑම් තියෙනවා කියලා අනිවාර්යයෙන් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න පුළුවන් මේ ශාකයේ අතු හතරට වෙන වෙනම කිරිවැක් කරනවා ඒ කිරි වලින් තමයි වෙන වෙනම අපිට ලැබෙනා වූ ಗುಣ තීරණය වෙන්නේ මේකෙදි සිදුවන්නේ නැගෙනහිර අත්යෙන් තමයි වසර 1000ක් ජීවත් වෙන්න පුළුවන් බෙහෙත් නැත්තම් ඖෂධීය ගුණයක් තිබෙනා වූ කිරි අපිට හමුවන්නේ දකුණු දිග අත්යෙන් දැන් අපි කිව්වොත් එහෙම පොතපතේ හිනම් සඳහන් වෙන්නේ නිදි පේනවා කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිදහන් එහෙම ඊට පස්සේ බලලා දාලා තියෙන මොනවා හරි හරි එතකොට දැන් අපි පොළොව ඇතුලේ බැලුවොත් එහෙම එක්ක රත්තරන් නිදියක් තියෙන පුළුවන් නැත්තම් මැනිකයි මොනවායි වගේ තියෙන පුළුවන් ඒ දේවල් සාමාන්‍ය පොළොවකදී අපිට පේන්නේ නැහැ දර්ශනෙ වෙන්නේ නැහැ සාමාන්‍ය ඇසකදී මෙතන නිදි පේනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්කට එහා ගිය දෘෂ්ටි කෝණයකින් මේක පේනවා පොළොව ඇතුළේ තියෙන දෙයක් වුණත් මේ කිරි පානය කිරීම තුළින් අපිට බලා ගන්න පුළුවන් හැබැයි එක දෙයක් තිබෙනවා තිවංග මහත්තයා ඔව් කියන්නේ මේ අතු හතරෙම කිරි එක් පුද්ගලයෙකුට පානය කරන්න බෑ අපිට පුළුවන් නේ එක අත්තකින් එක ගුණය ගන්න කෙනෙකුට පාවිච්චි කරන්න විතරයි අනිවාර්යයෙන් එක අත්ත ඒ කියන්නේ එක් කෙනෙකුට මේ අවුරුදු ගාන ජීවත් වෙන්නයි නිදි වෙන්නයි ඒ වගේ ඔක්කොම එක කරන්න බෑ ඒක මිනිස්සුන්ට ඒක මිනිස්සුන්ට කරන්න බෑ එක දෙයක් විතරයි කරන්න පුළුවන් නේ මං ඉස්සෙල්ල අනික අතු ගන්න ප්‍රොඩි කියලා මේකේ උතුරු දිගත්තේ දැන් කිව්වා අවුරුදු 1000 ජීවත් වෙනවා කියලා ඔව් බස්නාහිර අත්තේ කිරි පානය කරොත් යම් කිසි කෙනෙක් දන්නේ නැතුව ගිහිල්ලා නැත්තම් මොනවා හරි දැනුමක් නැතුව ගිහිල්ලා කිරි පානය කරොත් අනිවාර්යයෙන්ම ඔහු නියමරපත් වෙනවා මරණ අයනේ ඔව් අනිවාර්යයෙන්ම මෙම ශාකය දැන් අපි මොන හරි හේතුවකින් ඉදිරියට අනාගත પરම්පරාව හරි මොන හරි දෙයක් වෙලා මේ දැනුම සමාජයට ගිහිල්ලා මේ දේවල් ඊට පස්සේ පාවිච්චියට භාවිතයට ගන්න ගියොත් මේ දේවල් පාවිච්චි කරන මිනිස්සයා නැත්නම් මිනිසා කවදාකවත්ම පිළිහුරු જાති කණ්ඩක් බෑ ඒ අනිවාර්යයෙන්ම පිරිසිදු වෙලා තමයි තමගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරලා පස්සේ ඒ විදිහම අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. දැන් අවුරුදු 1000ක් ජීවත් වෙන්න ඒ අතෙන් කිරිපාණය කරා කියලා හිතමුකෝ. එතකොට අනිවාර්යයෙන්ම මේ මිනිස්සයා අවුරුදු 1000ක් ජීවත් වුණත් අර යන්න ඕන සිස්ටම් එකම තමයි යන්න ඕනේ. ඔබ හිතනවාද තාමත්
මේවා පාවිච්චි කරන මිනිස්සු ඇති කියලා. අ මගේ උත්තර නදී. ඒක හොඳයි. මේක මම ඉස්සල්ලත් කිව්වා මහා රාවණ රජතුමාගේ කතා පුවතේ විශේෂයෙන්ම නෑකම් කියනවා කියලා. මහා රාවණ රජතුමා කියලා කියන්නේ ලෝකයේ හොඳම ශක්තිදේ රජ කෙනෙක්ගේ කෙනෙක්. ඒකට වචන ගැලපෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකට වචන තියෙයි කියලා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් මේ ඉන්දියාවේ මිනිස්සු තමයි අපේ රාවණාට විවිධ ප්‍රතිරූපාරූඪ කරලා අපේ මේ සිංහල හෙළ ප්‍රෞඪ ඉතිහාසය නැති කරන්න හදන්නේ. මම කියන දේ හරියට අනිවාර්යෙන්. මහා රාවණ රජතුමාගේ සූර්ය නමස්කාරය කරපු එක් ස්ථානයක මෙම ශාකය අදට විරාජමානව තෝපණය වෙලා තිබෙනවා. මේක තිවංග මහත්තයා එතකොට අපිට කියන්න බෑනේ. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි මොනවා හරි ඵල ප්‍රයෝජනයට ගන්න මොනවා හරි ශාකයක් තිබුණොත් අනිවාර්යයෙන්ම බොහෝ දුරට මිනිස්සෙක් නැත්නම් මිනිසෙක් ඒ පැල කරලා දෙයක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන් පැල කරලා තියෙනවා. එතකොට දැන් මේ විදිහ වටිනාකමක් තිබෙනා වූ ශාකයක් ඉබේ හැදුනා. නැත්නම් මොනවා හරි විශ්වයේ බලපෑමකින් මේක ලෝකෙටම මේ ශාකය විතරයි කියලාද සඳහන් වෙන්නේ නැත්නම් තව ශාක තියෙන්න පුළුවන්. මොකද ඒකත් තිබිය යුත්තේ අනිවාර්යයෙන්ම ලංකාවෙම තමයි. හේතුව හේතුවක් විදිහට දැන් ලෝකෙම්ම ගුරුත්වාකර්ෂණය අඩුම රට කවුම ශ්‍රී ලංකාවනේ. ඔව් විශේෂයෙන් දැන් බොහෝමයක් තියෙනවනේ. එතකොට දැන් අලුත් අවුරුදු දාවට හිරු මුදුන් වෙද්දි ඒ හිරු කිරණ මුලින්ම වැටෙන්නේ ලංකාවටනේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට මේ විදි විශේෂයෙන් තියෙන්නේ ලංකාවේ විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මේ විදිය ශාකයක් තිබුණොත් තියෙන්නත් ඕනේ ලංකාවේ විතරයි. එතකොට රාවණ රජතුමාගේ කාලේ ඉඳලා මේ ශාකය භාවිතයට අරන් අනිවාර්යයෙන්ම අරන් තියෙනවා. එතකොට දීර්ඝාෂ ලැබුවා කියලා කියන්නේ මේ අවුරුදු 1000ක් ජීවත් වීමට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මම කතාව වෙන පැත්තකට යන්න. මිනිස්සු කියනවා රාවණ මරුණා එහෙම කතා කියනවා. ඔබ පිළිගන්නවද? මම පිළිගන්නේ. අපේ මේ ඉන්දියාවෙන් ආව විජේ කුමාරයා නෙවෙයි අපේ මේ ලංකාවේ හෙළයෝ බෙහි කරේ. ඊට කලින් සිංහල අපේ තියෙනවා પરම්පරා ගානක අපේ උරුමකම් තියෙනවා අපේ. අනිවාර්යෙන්. විජේ රජතුමා කියන්නේ කවුද? විජේ රජතුමා කියලා කියන්නේ දැන් අද අපි දේශපාලනය ගැන කතා කරත් එහෙම රටේ ජනාධිපතිවරයා ඉන්නවා කියමු. රටේ ජනාධිපතිවරයාගේ පුතා ඇයි මොකටද මොනවාරි දෙයකට මොනවාරි වැරද්දක් කරලා මොනවාරි දෙයකට එක්කෝ සිරගත කරනවා නැත්නම් දීර්ඝ කාලෙම එක්කෝ එල්ලුම් ගහන නිර්මාණ. ඔව් ගියාගේ මොකක්ද හරි. ඔව් කවුරු හරි කියන රටින් පිටුවහල් කරන්නේ අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා රට තුල හිටියොත් රට විනාශ වෙනවා කියන තත්ත්වෙ උඩ. ඒ වගේ මිනිස්සෙක් ලංකාවට ඇවිල්ලා අපේ වර්ගය අභෝ කරා කියොත් එහම ලංකාවේ මිනිස්සු ඉන්නේ නේද? අනිවාර්යයෙන්. එතකොට විජේ රජතුමා එන්න කලින් තමයි බුදුහාමුදුරුව ලංකා ගමන සිදු වුනේ. ඔව්. මහියංගර ප්‍රදේශයේ. අපි යක්ෂයන්ගේ යක්ෂයෝ තමයි ඉන්න හිඳ හිටියා කියන්නේ මහියංගනේ. අනිවාර්යයෙන්. බුදුහාමුදුරුව ලංකාවට වැඩම කරලා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ චෛත්‍ය නිර්මාණය කරා. ඔව්. මේ චෛත්‍ය නිර්මාණය කරන්ගත් අනිවාර්යම මූලික පදනම ත්‍රිකෝණමිතිය. අනිවාර්යයෙන්. ත්‍රිකෝණමිතිය දන්නේ නැති මනුස්සයෙකුට කවදාකවත් චෛත්‍ය නිර්මාණය කරගන්න බෑ. එතකොට කොහොමද අපේ මිනිස්සු අදට ත්‍රිකෝණමිතිය කවුද නිර්මාණය කරා කියලා කියන්නේ බටහිර පැත්ත. මේ ගණිතඥයෝ නිර්මාණය කරා කිව්වට ඊට කලින්මුත් වැඩ කරලා තියෙනවා මේ. අනිවාර්යයෙන්. එතකොට මහියංගනේ චෛත්‍ය අද වෙනකමුත් විරාජමානව පවතින්නේ මේ ත්‍රිකෝණමිතිය සමබරව අරන් තියෙන අනිවාර්යෙන්. රුවන්වැලි මාසය විතර ගත්තත් කොච්චර විශාල ජාගයක් වුණත් තාමත් ඒක ඒ විදිහම ආරක්ෂා සහිතව තියෙනවා. තියෙනවා. එතකොට මේ තාක්ෂණය අදටත් තිබෙනවා. මම පුංචි හෙළිදරව්වක් කරන්න මෙතනින් එහා පැත්තේ දැන් මේ යන්නේ 2020 මේ 2020 එහාට ඒ කියන්නේ අවුරුදු 500ක් ඇතුළත බොහෝමයක් ඉදිරියට යන තරුණ પરම්පරාව ආධ්‍යාත්මයේ සුවය විඳින මීට වැඩිය හුඟාවක් වෙනස් පරිසරයක් අනිවාර්යෙන්ම නිර්මාණය වෙනවා. මේ දැනට නිර්මාණය වෙමින් පවතිනවා. ඒක සුදුසු මොහොතක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ රාමායණයත් කියවලා බලන්න. රාමායණයේ තිබෙනවා යම්කිසි පරිච්ඡේදයක් මහා වැසි වසිනවා. රතු ලේ වැසි වසිනවා.
මේ වායුව කැළමෙනවා එතනින් පස්සේ උපදින කට්ටිය හෙලයට ආදරය කරන එහෙම පරම්පරාවක් තමයි බිහි වෙනවා කියලා තිබෙනවා ඒක වුණා 2012 12 12 කියන අර ලෝක විනාශයක් තමයි මේ විදිහේ ලෝක විනාශයක් එතන වෙන්නේ කියලා ඔව් ලෝක විනාශයක් නෙමෙයි එතන උනේ මේ අර ආපු ටර්න් එක අනිත් පැත්තට හැරුණා එහෙනම් අද කතාවෙන් ඔයාලා ගොඩක් දේවල් දැනගන්න ඇති මේවා විශ්වාස කරන එක නොවිශ්වාස කරන එක ඔබේ වැඩක් අපි මේ කිව්වේ ඉතිහාසයේ අපේ ලියවිලා තියෙන දේවල් අපිත් එක්ක සම්බන්ධ වුණේ දිලීප හේරත් ඔහු අංගම්පොර දැනට හදාරමින් ඉන්නවා ඔහුට එහෙනම් අපි අනාගතයේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ආයුබෝවන් ඔබට පැමිණෙන ස්තුතියි ආයුබෝවන්